नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। श्रद्धा संपन्न कारुणिक पिन्नतुनि हेम केनेक्म उतुम सद्धर्म श्रवणे सदहा सूदानम वन मोहत ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් සල්පයක් නමුත් හැම දිනෙකම ශ්‍රවණය කරගන්නට මේ අවස්ථාවේදී සූදානම් වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මයේහි අමා කිරවන් කොටස තමයි අභිධර්ම පිටකය කියලා කියන්නේ. ලෝකේහි යථාර්ථය පිළිබඳව අප තේරුම් ගැනීමේදී ඒ ධර්මතාවයන් පිළිබඳව අපට තේරුම් ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. නොඑක් අවස්ථාවල භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ සූත්‍රාන්ත ධර්මයේහි තිබෙන අන්තර්ගතය ඒ ලෝකෙහි පවත්නා ධර්මයන් පිළිබඳව තේරුම් ගන්නට අවශ්‍ය වන පරිදි කුළුණැන් වූ ධර්ම දේශනා විදිහටයි අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඍජුවම ඒ ධර්ම දේශනා ඉලක්කගත කරගත් නාති සංකේප නාති විත්තරිත දේශනාවක් විදිහට අභිධර්ම පිටකයෙන් ඍජු ඒ ධර්ම කාරණා පිළිබඳව පැහැදිලි කර ගැනීම සිදු කර ගන්නට පුළුවන්කම තිබෙනවා. එනිසා අතිශය ඥානගෝචර ප්‍රඥාවට පමණක් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන නුවණින් සම්මර්ෂණය කළ හැකි ධර්ම කොටසක් තමයි අභිධර්ම පිටකය කියලා කියන්නේ. යම් කිසි සූත්‍රයක යෙදෙන ධර්මාර්ථයන් පිළිබඳව පැහැදිලි කරන්නට ගියත් අභිධර්ම පිටකයේහි දැක්වෙන ඒ උතුම් ධර්ම න්‍යාය පිළිබඳව හඳුනාගෙන තිබීම මහෝපකාරී වෙනවා. ඒ ධර්ම න්‍යාය පිළිබඳව අවබෝධ කරගෙනම තමයි ඒ ධර්මය ගැන සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙන්නේ, අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. සූත්‍රයක ස්කන්ධයන් පිළිබඳව දක්වනකොට ඒ ස්කන්ධයන්ගේ ස්වභාවයම ලක්ෂණයන්ම තමයි අභිධර්ම පිටකයේහි විග්‍රහ කොට දක්වන්නේ. එතකොට ඒ සූත්‍ර ධර්මයක් තේරුම් ගැනීමේදී අභිධර්ම ඥානය ඉතාම වැදගත් වෙනවා. සූත්‍රය සහ අභිධර්මයේ නිසාම ධර්මය කියන පොදු සංග්‍රහයටයි ඇතුළත් වෙන්නේ. මේ සියල්ලම භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ පොදු ධර්මයේ නැමැති සංග්‍රහයට ඇතුළත් වන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අභිධර්ම පිටකය දේශනා කරමින් කියලා යමක් දේශනා කළේ නැහැ. සූත්‍ර පිටකය දේශනා කරමින් කියලා යමක් දේශනා කළේ නැහැ. මේ සූත්‍රය මම දේශනා කරමි කියලා යමක් දේශනා කළේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ අදාළ නිදානෙහි, අදාළ ප්‍රස්තුතෙහි, අදාළ අවස්ථාවෙහි ඒ අවස්ථානුරූපී ලෙස ඒ පුද්ගලයින්ට ධර්ම කාරණා පිළිබඳව පැහැදිලි කර දුන්නා. ඒ පැහැදිලි කර දුන්න ධර්මයේ තමයි අපිට අභිධර්මයේ විදිහට සූත්‍ර විදිහට අද දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් එක සූත්‍ර ධර්මයක් වුණත් විවරණය කරන්නට ගියාට පස්සේ එක බෙදා දක්වන්නට පුළුවන්කම තිබෙනවා. ශාඛා ප්‍රශාඛා ඔස්සේ විහිදී යන විදිහට විවිධ ක්ෂේත්‍රයන්වල විවිධ පැතිකඩවල්වල ඒ ධර්මයේ විහිදෙන ආකාරය පිළිබඳව පැහැදිලි කරලන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ ක්‍රමවේදයේ යටතේ ධර්මය බෙදා දක්වන්නට පුළුවන්කම ලැබෙන්නේ නිවැරදිව අභිධර්ම න්‍යායන් පිළිබඳව හඳුනා ගන්නා කෙනෙකුට. නිවැරදිව අභිධර්ම න්‍යායන් පිළිබඳව ඥානනය කරන පුද්ගලයෙකුට, අභිධර්ම න්‍යායන් පිළිබඳව සංවේදී පුද්ගලයෙකුට. ඒ නිසා ආභිධම්මිකෝ ඒව ධම්ම කතිකෝ කියලා අතීතයේහි විවහාර වුණ අභිධර්මය දන්නා වූ ආභිධම්මික පුද්ගලයාම තමයි ධර්ම කතිකයා කියලා කියන්නේ. ඒ නිසා අභිධර්මය පිළිබඳව අපේ අවබෝධය ඉතාම අත්‍යවශ්‍ය වූවක්, ඉතාම වැදගත් වූවක්. ඒකෙන් කියන්නේ අපි පාඩමක් විදිහට ජීවිතෙන් බැහැරට ගිහිල්ලා අපි කටපාඩම් කරගත්ත දෙයක් විදිහට පමණක් දෙයක් ඉගෙන ගත යුතුයි කියන එකම නෙමෙයි. ඉගෙන ගැනීම වැදගත් වෙනවා උද්ග්‍රහණ ධාරණ වශයෙන් අපි පවත්වාගෙන ඒ ඉදිරියට ගෙන යාම සඳහා. හැබැයි ඒ ගෙන යාමත් සමග අපේ ජීවිතය තුළ අපි අවබෝධ කරගත යුතු ධර්මය අවබෝධ කරගන්නට ඒ ධර්මයන් පිළිබඳව ප්‍රත්‍යක්ෂයක් කරා යන්නට අපට ඒ ධර්ම කාරණාවන් උපකාරී කරගන්නට අවශ්‍යයි. ගොඩක් වෙලාවට බොහෝ දෙනෙකුට අභිධර්මයේ මග හැරෙන්නට, අභිධර්මයේ අතහැරෙන්නට හේතුව තමයි ජීවිතෙන් බැහැරට ගිහිල්ලා අපි ජීවිතයේ යථාර්ථයේ තේරුම් ගැනීම කියන තැනින් අභිධර්මයේ නොදක
ජීවිතෙන් බැහැරට ගිහිල්ලා තවත් එක ඉගෙන ගන්න ගණිත පාඩමක් ගණනට අභිධර්මයේ දැමුවාට පස්සේ අපිට ඒක තේරුම් ගන්න එක තාමත් අසීරු කාර්යයක් බවට පත් වෙලා තියෙනවා ඇතැම් අයට. ඒ නිසා එය එතනට සීමා නොකොට ඒ සූත්‍රාන්ත ආදී ධර්මයන්හි විභජනය වන ඒ ධර්ම කාරණාම අභිධර්මයේ තුල පැහැදිලි වන ධර්ම කාරණා එකක් ලෙසගෙන අපිට මේ ඒ ධර්මයන් සාකච්ඡාවට බඳුන් කරනකොට අපිට මේ ප්‍රතිපදාව පිළිබඳව ඒ තුළින් අවබෝධයක් ලබන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ධම්මසංගණි ප්‍රකරණයෙහි යෙදෙන මේ මාතෘකා ධර්මයන් පිළිබඳව තමයි අපි මේ මාතිකා වැඩසටහන ඔස්සේ සාකච්ඡා කරමින් ආවේ. එතකොට අපිට එතන දැනගන්නට පුළුවන්කම ලැබුණා ඒ තික මාතිකා පිළිබඳව, තික මාතිකා විග්‍රහ වන ආකාරය පිළිබඳව. එතකොට ත්‍රිකයක් කියලා කියන්නේ එක මාතෘකා තුනක්. එතකොට මේ මාතෘකා තුනක එකතුවක් තමයි තිකයක් කියලා කියන්නේ. එතකොට මේ තිකයක් විභජනය කරනකොට, තිකයක් බෙදනකොට අපිට ඒ තිකේ මාතෘකා තුනක් දකින්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට අපි අර සවිතක්කන තියෙන විතර්කයේ පිළිබඳව තිබෙන ඒ විතක්ක ත්‍රිකයේ පිළිබඳව සවිතක්ක ත්‍රිකය අපි පසුගිය දේශනාවන් තුළින් සාකච්ඡාවට බඳුන් කළේ. ඊට පස්සේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා පීති ත්‍රිකය. ඒ වේදනාව පිළිබඳව විග්‍රහ කරමින්, වේදනාව පිළිබඳව අරමුණු කරමින් අපි අර වේදනාව පිළිබඳව මීට පෙර සාකච්ඡා කළා. හැබැයි ඒක ධර්මයේ තුල විග්‍රහ වෙන තවත් වැදගත් ආකාරයකට, ඒ කියන්නේ වේදනාව හා සම්බන්ධිත ආකාරයකට විග්‍රහ වෙන ත්‍රිකයක් හැටියට අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා ඒ දැක්වෙන පීති ත්‍රිකය. එතකොට මේ පීති ත්‍රිකයේදී මේ පිළිබඳව විග්‍රහ වෙනවා පීති සහගත ධම්මා, සුඛ සහගත ධම්මා, උපේක්ඛා සහගත ධම්මා. පීති සහගත ධර්මයෝ, සුඛ සහගත ධර්මයෝ, උපේක්ෂා සහගත ධර්මයෝ. එතකොට මේ ප්‍රීතිය හා යුක්ත වෙන, ප්‍රීතියත් එක්ක එකට පවත්නා ධර්මයෝ තිබෙනවා. සුඛය හා යුක්ත වෙන, සැපය හා එකට පවත්නා ධර්මයෝ තිබෙනවා. ඒ වගේම උපේක්ෂාව හා එකට පවතින ධර්මයෝ තිබෙනවා. උපේක්ෂාව හා එක්ව හටගෙන එකට පවතින ධර්මයෝ තිබෙනවා. මෙන්න මේ ධර්මයන් පිළිබඳව විග්‍රහ කෙරෙන ත්‍රිකය තමයි මේ පීති ත්‍රිකය කියලා කියන්නේ. එතකොට මේ ධර්මයේ පිළිබඳව අපි හඳුනා ගැනීමේදී විශේෂයෙන් අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා පීති සහගත ධම්මා. ප්‍රීති සහගත ධර්මය. පීති සහගත ධර්මය. එතකොට ප්‍රීති සහගත ධර්මය කියලා කියනකොට දැන් යම්කිසි දෙයක අයිතියක් හඟවන දෙයක්. යම්කිසි දෙයක අයිතියක් හඟවන දෙයක්. එහෙම නැතිනම් ඒ නියුක්තයි කියන දේ පිළිබඳවයි කතා කරන්නේ. එතකොට ඒ අදාළ දෙයේදී දැන් ප්‍රීති සහගත ධර්මයෝ කියනකොට ඒක ඒ ප්‍රීතියෙන් විනුර්මුක්තයි. ප්‍රීති සහගත ධර්මයෝ කියනකොට ඒ ධර්මයේ ප්‍රීතිය වන්න පුළුවන් කමක් නැහැ. ඒ ධර්මයේ ප්‍රීතිය වන්න පුළුවන් කමක් නැහැ. කියන්නේ දැන් අපි සරල උදාහරණයක් අපි මේකෙදී කිව්වොත් වාහන අයිති අය කියලා කිව්වහම අයිති පුද්ගලයින් හැඳින්වෙනවා මිසක වාහන හැඳින්වීමක් එතනදී සිද්ධ කරන්නේ නැහැ. දැන් වාහනයෙන් තමයි අපි කතා කරන්නේ. මේ වාහන අයිති අය කියලා කියනකොට අපිට පුද්ගලයෝ හම්බ වෙනවා. හැබැයි එතන වාහන ගැන කතා කරන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි පීති සහගත ධර්මා කියලා කියන්නේ ප්‍රීතිය හැරුණකොට ප්‍රීතියත් එක්ක එකට පවත්න අනෙක් ධර්ම මොනවාද කියන එක පිළිබඳව තමයි මේ කාරණාවෙදි කතා කරන්නේ. සාමාන්‍යයෙන් අපි ස්වභාවය තමයි, අපේ මනස පවත්න ස්වභාවය තමයි ප්‍රීතිය කියලා කියනකොට අපි සතුට කියන තැනින් ව්‍යවහාර කරනවා. හැබැයි අපි සතුට කියලා ගොඩක් වෙලාවට අද අදහස් කරන්නේ ලෝභ නිස්සෘත, තණ්හා නිස්සෘත සිතුවිලි වල තිබෙන ඒ සෝමනස්ස සහගත බව තමයි අපි සතුට කියලා ගොඩක් වෙලාවට අර්ථකථනය කරගන්නේ. එතකොට සතුටින් ඉන්නවා කියලා අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන තැන අපි විශ්ලේෂණය කරගෙන බැලුවොත් අපේ ඒ සතුට බොහෝ අවස්ථාවල පවතින්නේ අකුසල සහගත භාවයකින්. එතකොට සෝමනස්ස සහගත බව එකම හේතුව නෙමෙයි කුසලයේ හෝ අකුසලයේ බවට පත්වන්නට. නමුත් බොහෝ සත්වයෝ සතුට කියන දේ උපදවාගන්නේ, ප්‍රීතිය කියන දේ උපදවාගන්නේ කොතනද? ඒ තමයි තණ්හා නිස්සෘත භවෙන් යුක්ත, ඒ වගේම ඒ තෘෂ්ණා ඡන්දය තුළ ඒ ලැබෙන ලාභාදී දේවල් වල සතුට උපදවා ගන්න බව. ලස්සන දේවල් දැකලා, මිහිරි දේවල් අහලා, ගඳ සුවඳ විඳලා, රස විඳලා, ස්පර්ශ විඳලා
වගේම ඒ දේවල් මත පැවතුණු අරමුණු පිළිබඳව කල්පනා කරලා ඒ දේවල් ලැබෙනකොට උපදින මානසික තත්ත්වයන් අපි හඳුන්වනවා පොදුවේ සමස්තයක් ලෙස ගත්තාම සතුටයි කියලා. එතකොට මේ ප්‍රීතිය කියලා කියන්නේ ඒට පමණක් හුදු සීමාවන දෙයක් නෙමෙයි. මේක කුසල පාක්ෂික ධර්මයකට වෙනවා විතක අකුසල පාක්ෂික ධර්මයක් ඇතුළත සංග්‍රහ කරන්නට පුළුවන්කම තිබෙන දෙයක්. ඒ වගේම අපි සතුටින් ඉන්න මිනිස්සෙක් පිළිබඳව කතා කළාට පුද්ගලයෙක් සතුටින් ඉන්නවා කියලා අපිට පෙනුනට ප්‍රීතිය නැමැති එක ධර්මතාවයක් තිබෙනවා. මේ ධර්මයේහි ස්වභාවය තමයි ප්‍රීතිමත් බව උපදවන එක. එතකොට ඒ ප්‍රීතිමත් බව තව ප්‍රත්‍ය වෙනවා තව ඒහා සම්ප්‍රයුක්ත අනිකුත් දේවල් වලට. එතකොට එය නිස්සෘත වූ තව ධර්මතා ටිකක්. ඒක පිරිවරාගත්ත තව ධර්මතා ටිකක පැවැත්මක්. එතකොට මේ ධර්මතා ටිකක පැවැත්ම පිළිබඳව අරමුණු කරන අපිට සතුටින් ඉන්න මිනිස්සෙක්ය කියන මායාව තමයි ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා අපි අද සතුටින් ඉන්න මිනිස්සු දකිනවා. හැබැයි සතුටින් ඉන්න මිනිස්සු අපිට දැන දකින්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපිට පුළුවන් එතන ප්‍රඥාවෙන් දකින්නට එතන හුදු සත්ත්ව පුද්ගල භාවයෙන් තොර බෙබඳු ධර්මයක පැවැත්මක් ලෙස අපිට දකින්නට පුළුවන්. එතකොට අපි එබඳු ධර්මයක පැවැත්මක් විදිහට ඒක දැක්කහම ඒ ධර්මයක හට ගැනීම සහ වැයවීම යන සාමාන්‍ය ලක්ෂණය අපට අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. දැන් මේ පීතිසහගත ධර්මයේ පිළිබඳව අපි ඒ නිසා විශ්ලේෂණය කරගන්නකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා මොනවද ප්‍රීතිසහගත දේ. මොන ධර්මයේ වන්ද ප්‍රීතිසහගතයි කියලා කියන්නේ. මේ ප්‍රීතිසහගත බව පිළිබඳව අපි දකිනකොට මේක පිළිබඳව නික්ෂේප කාණ්ඩයේහි විග්‍රහ වෙනවා. පීති භූමියන් ප්‍රීති භූමියේහි. ප්‍රීති භූමිය කියලා කියන්නේ ප්‍රීතිය යෙදෙන භූමියවල. ප්‍රීතිය යෙදෙන භූමිවල. කාමාවචරේ රූපාවචරේ අපරියාපන්නයි. කාමාවචර භූමියේහි ප්‍රීතිය යෙදෙනවා. කාමාවචර භූමියේහි කියනකොට අපායත් ප්‍රීතිය යෙදෙනවා. මනුෂ්‍ය ලෝකෙත් ප්‍රීතිය යෙදෙනවා. දිව්‍ය ලෝකවල ප්‍රීතිය යෙදෙනවා. අපි දැන් උදාහරණයක් හැටියට තිරස්චානගත සත්වයින්ට ඇතිවන සතුටු නිස්සෘත ස්වභාවයන් තිබෙනවා නම් ප්‍රීතියත් ප්‍රීතිමත් බව ඒක ඊබඳු ලෝකයක ඇතිවන ප්‍රීතිසහගත ස්වභාවය. එතකොට ඔවුන් අපි හිතමුකෝ තව සතෙකු විසින් සතෙකු දඩයම් කරගෙන එලාබේහි ඔහු සතුටටපත් වෙනවා. එතකොට අන්න එතන තියෙනවා ප්‍රීතිසහගත ස්වභාවයක්. එතකොට මේ වගේ ලෝකයේ සත්වයා තමන් කැමති දේ හොයනකොට පරේක්ෂණය කරනකොට එදි ලැබෙනකොට අන්න එතන ඇති කරගන්නවා ලෝභ සහගත චිත්තෝත්පාදයන්. අන්න ඒබඳු තැන්වලත් මේ ප්‍රීතිය හට ගන්නවා. ඒ නිසා මේක කාමාවචර කියනකොට අපායගාමී සත්වයින්ට ඒ වගේම මනුෂ්‍ය ලෝක සත්වයින්ට දිව්‍ය ලෝකයට මේ ඔක්කොටමයි තියෙන්නේ. ඊට පස්සේ රූපාවචර භූමියේහි අපට ප්‍රීතිය දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒකයි කිව්වේ කාමාවචරේ රූපාවචරේ කියලා. රූපාවචර බ්‍රහ්ම ලෝකවල. හැබැයි මෙතනදී අරූපාවචර භූමිය දක්වන්නේ නැහැ. අරූපාවචර බ්‍රහ්ම ලෝක දක්වන්නේ නැහැ. මොකද එතන ප්‍රීතිය නැහැ. ඇත්තම ප්‍රීතිය කියන එක පැත්තකින් ගත්තහම ඒක ඕලාරික දෙයක්. ඒක ඕලාරික දෙයක්. මොකද සිතෙහි පවත්නා ඔදවැඩි ස්වභාවේ. හිතෙහි පවත්නා ඔදවැඩි ස්වභාවේ. ඊට වඩා බොහොම ශාන්තයි. ඊට වඩා බොහොම ප්‍රණීතයි උපේක්ෂාව කියන දේ. ඊට වඩා බොහොම ශාන්තයි. ඊට වඩා ප්‍රණීතයි උපේක්ෂාව කියන දේ. එනිසා ඒ උපේක්ෂාව තමයි අරූපාවචර භූමියට අදාළ වෙන්නේ. ඒ නිසා ඒක මේ පීතිසහගත ධර්මයේ දෙන තැනට ඒ අදාළ වන්නේ නැහැ. ඒ මේ බ්‍රහ්ම ලෝක විදිහට ගත්තාම අරූපාවචර බ්‍රහ්ම ලෝක ටික නැතිනම් සතර ආරුප්‍ය භූමිය මේට අදාළ වෙන්නේ නැහැ. කාමාවචර භූමිය, රූපාවචර භූමිය, ඒ වගේම අනිත් භූමිය තමයි අපරියාපන්න භූමිය කියලා කියන්නේ. ඒකට අපරියාපන්න ධානා නිස්සෘත භාවයක ඉන්නවා නම් අන්න එතන ප්‍රීතියෙහි පැවැත්ම දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපරියාපන්නේ අපරියාපන්න භූමියේහි පීතින් තපෙත්වා ප්‍රීතිය අතහැරලා. පීතින් තපෙත්වා අපි ඉස්සෙල්ලම කිව්වා මෙතන දැන් ප්‍රීතිය සංඛ්‍යාවට ගන්න නැහැ කියලා. ප්‍රීතිය අතහැරලා තන් සම්පයුක්තෝ ඒ ප්‍රීතිය හා සම්ප්‍රයුක්ත වුණ. ප්‍රීතිය හා සම්ප්‍රයුක්ත වුණ. ඔබ දන්නවද දැන් සම්ප්‍රයුක්තයි කියන්නේ මොකද්ද කියලා? ඒ කියන්නේ ප්‍රීතියත් එක්ක එකට එකතු වෙලා ප්‍රීතියත් එක්ක එකට පවතිනවා කියන එක. ප්‍රීතිය සමග එකට පවතිනවා. එතකොට ඒකට කියන අපි සම්ප්‍රයුක්ත භාවය කියලා. එතකොට තන් සම්පයුක්තෝ ඒ ප්‍රීතියත් එක්ක එකට සම්ප්‍රයුක්ත වුණ එකට තියෙන වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්, විඥානයක් තිබෙනවා නම් ස්කන්ධ හතරක් තියෙනවා. වේදනා, සංඥා, සංඛාර, විඥාන. යම් මෙන්න මෙබඳු වූ ස්කන්ධයන් ටිකක පැවැත්මක් තිබෙනවා නම් ඉමේ ධම්මා පීති සහගතා
මේ ධර්මය තමයි ප්‍රීති සහගත ධර්මය කියලා කියන්නේ. මේ ධම්ම ප්‍රීති සහගත මේ ධර්මයන්ට කියනවා මේ ධර්මය හඳුන්වනවා මේ ධම්ම ප්‍රීති සහගත මේ ධර්මය ප්‍රීති සහගත ධර්මය කියලා. එතකොට මේ ප්‍රීති සහගත ධර්මය පිළිබඳව නික්ෂේප කාණ්ඩය තුල විග්‍රහ කරන ආකාරය. එතකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා මේක තවදුරටත් විශ්ලේෂණය කරගන්නකොට අටකතා කාණ්ඩය තුලදී තවදුරටත් මේක බෙදා දක්වනවා. අටකතා කාණ්ඩය තුලදී කොහොමද ඒක බෙදා දක්වන්නේ? කතමේ ධම්මා ප්‍රීති සහගතා කුමන ධර්මයෝ ප්‍රීති සහගත වෙනවද? දැන් කතමේ ප්‍රීති සහගතා ධම්මා කියන්නේ කවර ප්‍රීති සහගත ධර්මයෝද කියලා කියන්නේ අහන්නේ නැහැ. කවර ධර්මයෝ ප්‍රීති සහගතද? ප්‍රීති සහගත නොවන ධර්ම තිබෙනවා. හැබැයි මෙතනදී අහන්නේ ප්‍රීති සහගත වන ධර්මය මොනවාද? එතකොට ඒ කවර ධර්මයෝ අර ධර්ම අතරින් ප්‍රීතිත්වන ප්‍රීති නොවන ආදී මේ සියල්ලගෙම සංග්‍රහයක් තියෙන අතර කවර ධර්මයෝද ප්‍රීතියත් එක්ක එකට පවතින ධර්මය? එතකොට ධම්මා කියන වචනේ භාවිත වන්නේ ඇයි කියන එක අපි නැවත නැවත සිහිපත් කරනවා. ධම්මා කියලා කියන්නේ නිස්සත්ත්‍ නිජීව ශුන්්‍යත ස්වභාවයක් කියන එක හඳුන්වන්නට. නිස්සත්ත්‍ නිජීව ශුන්්‍යත ස්වභාවයක් හඳුන්වන්නට තමයි ධම්මා කියන වචනේ පාවිච්චි වෙන්නේ. එතකොට යම් ධර්මයක් කියලා කියන්නේ යම් ස්වභාවයක්, බඳු ගතියක්, බඳු විශේෂයක් තිබෙනවා නම් ඒක හඳුන්වනවා ධර්මයක් කියලා. එතකොට මේ කියන්නේ ප්‍රීති සහගත ධර්මයෝ පිළිබඳව මිසක මේ කියන්නේ ප්‍රීති සහගත පුද්ගලයෙක් හඳින්නෙන තැන නෙමෙයි. එතකොට එතන පවත්න ධර්මයක් පිළිබඳව පැවැත්මකුයි මේ කතා කරන්නේ. ඒ නිසා තමයි ධම්මා කියලා කියන්නේ අනාත්ම ධර්මයේ පිළිබඳව, අනාත්ම ස්වභාවයේ පිළිබඳව, අනාත්ම ලක්ෂණයේ පිළිබඳව තවදුරටත් කුළුණං වමින්, තවදුරටත් ඔප්නං වමින් කරන දේශනාවක් විදිහටයි මේ ධම්මා කියන මේ ධර්මයන් පිළිබඳව මේ කෙරෙන විවරණය, මේ කෙරෙන විභජනය සිද්ධ කරන්නේ. එතකොට අපිට මෙතන හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා කාමාවචර කුසලත්වෝ චත්තාරෝ. කාමාවචර කුසල වශයෙන් හතරක් තිබෙනවා. ප්‍රීතිසහගත ධර්ම විදිහට ගත්තාම කාමාවචර කුසලත්වෝ චත්තාරෝ. කාමාවචර කුසල විදිහට හතරයි. මොනවාද? යම් කිසි කුසලයක් අපි කරනවා නම් සෝමනස්ස සහගතා ඥාන සම්පයුක්තා, සෝමනස්ස සහගතව ඥාන සම්ප්‍රයුක්තව අසංකාරික සසංකාරික වශයෙන් අපි යම් දෙයක් කරනවා නම් එනේ ඥාන සම්ප්‍රයුක්තව කරන අසංකාරික හෝ සසංකාරිකව කරන ඒ ක්‍රියාව ඒ කුසලයේ අයිති කුසල්සිත අයිති ප්‍රීතිසහගත ධර්මයන් හැටියට. හේතුව අපි යම් කිසි වැඩක් කරන්නේ යම් කිසි ක්‍රියාවක් අපි කරන්නේ ඒක සතුටින් නම් අපි දැන් පිනක් කරන ඔබ බොහොම සතුටින් ඔබේ උත්සාහයෙන් ගිහිල්ලා ඔබ මල් පූජා කරනවා. එතකොට මේ මල් පූජා කරනවා කියන දේ දිහා ඔබ බලනකොට ඔබට පේනවා කුමක්ද? මෙතනදී ඒ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත කුසලයක පැවැත්ම. කර්මයේ කර්මඵලයේ දන්න පුද්ගලයෙක් ගිහිල්ලා බොහොම සතුටින් ඒකේ ලැබෙන විපාක පිළිබඳව අවබෝධය ඇතිව ඒ කුසලයේ ඔහුට කොහොමද පිහිට සපයන්නේ කියන එක පිළිබඳ අවබෝධයක් ඇතිව ඒ කෙනා ගිහිල්ලා මල් පූජා කරනවා. එතකොට ඒ වෙලාවේ ඇති වෙන්නේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත කුසලයක්. ඔහුම උත්සාහයෙන්ම ඒ කුසලයේ කරනකොට එබඳු තැන්වල හටගන්න සිත තමයි අසංඛාරික කියන සිත. එතකොට මේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික සිත ඇති වෙනකොට මේ අසංඛාරික සිතෙහි තිබෙනවා එතන යෙදෙන ප්‍රීතිය නැමැති ධර්මයක්. ප්‍රීතිය නැමැති ධර්මයක්. එතකොට ඒ සිතේ තියෙන ප්‍රීතිය. එතකොට ඒ සිතෙහි ප්‍රීතිය බලවත් වන නිසා තමයි ඒ සිත සෝමනස්ස සහගතයි කියලා කියන්නේ. ඒ සිතේ ප්‍රීතිය බලවත් නිසා තමයි ඒ සිත සෝමනස්ස සහගතයි කියලා කියන්නේ. එතකොට ඒ සෝමනස්ස සහගත බව එතන සුවපහසුව ගෙන විදිනවා. ඒ හිතේ සුවපහසුව, ඒ සිතේ සතුට ඇති කරලනවා. එනිසා ඒ පින්කම කරනකොට යාට බොහොම සතුටින් යායේ දේ නිරනවා කියලා අපි කියනවා. යම් කිසි කෙනෙක් රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා මල් පූජා කරනකොට යා ඒක සතුටින් සිද්ධ කරනවා. ඒක තමයි එතන තිබෙනා වූ සෝමනස්ස සහගත ස්වභාවය. එතකොට අපි කරන පින්කම් තුළ, අපි කරන කුසල ධර්මයන් තුළ තිබෙන්නේ සෝමනස්ස සහගත බව නම් අපි ඒක කරන්නේ කර්මයේ කර්මඵලය පිළිබඳව දැනගෙන නම් ඥාන සම්ප්‍රයුක්තව නම් ඒ කිඹදු ආකාර වූ කුසලයක් වුණා. ඒකේ ක්‍රියාව නෙමෙයි බලපවත්වන්නේ. එතනද බලපවත්වන්නේ ඔහුගේ යෙදෙන චිත්තය. ඔහුගේ යෙදෙන චිත්තය. දැන් අපිට සමහර වෙලාවට තිබෙනවා ලෝකෙ දිහා බලනකොට සාමාන්‍ය විදිහට ලෞකික කුසලයේ අකුසලයේ මොකද්ද කියන එකවත් ඇතැම් විට බෙදා ගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. කුසල ධර්මයන් තුළ ඇතැම් වෙලාවට පින්කමක් සූදානම් කරනකොට කුසලයක් මහා උත්කෘෂ්ඨ ලෙස උත්කර්ෂවත් කුසලයන් සංවිධානය කිරීමේදී
සමාජ ඇතැම් පුද්ගලයින් මේක දෝෂ දර්ශනයට ලක් කරන අවස්ථා දකිනවා. ඇත්තටම කෙනෙක් අපි ගත්තාම යම්කිසි කුසල චිත්තෝත්පාදයක් තමයි උපදවන්නේ. කුසල චිත්තෝත්පාදයක් උපදවන තැනක ඒ තැනැත්තා විසින් මහා කුසලයක් සිද්ධ කරගන්නකොට එයම නිස්සෘත කරගෙන තව කෙනෙක් අකුසලයක් සිද්ධ කරගන්නට පුළුවන්කම තියෙන අකුසල චිත්තෝත්පාදයක් උපදව ගැනීම තුළ. ඒකට මෙන්න මේ විදිහට කුසලය කියලා කියන්නේ බඳු අවස්ථාවක හටගන්නා වූ මේ බඳු වූ සිතක් මිසක වෙනත් දෙයක් නෙමෙයි. අපි කිව්වට පුද්ගලයකේ දේ සිද්ධ කරනවාය කියලා ඒ වෙලාවේදී උපදින්නේ මේ බඳු වූ සිතක්. එතකොට මේ බඳු සිතක් උපදිනකොට ඒ සිතෙහි තිබෙන චේතනාත්මක භාවය නිසා ඒ කායික ක්‍රියාකාරීත්වයක් උපදවනවා. එතකොට අපිට පේනවා මේ කය එහෙට මෙහෙට යනවා, කය මල් අරගෙන එනවා. මේ විදිහේ දේවල් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. හුදු යාන්ත්‍රික ක්‍රියාවලිය. හුදු මේ ධර්මයන්ගේ පැවැත්ම. මේ එකක්වත් සත්‍යය කියලා ගන්න පුළුවන් දෙයක් නැහැ. මේ එක එක ධර්මතා ටිකක එක එක කොටස් ටිකක පැවැත්මක්. එතකොට මේ කොටස් ටිකක පැවැත්මක් වෙන තැනක මේ එකක්වත් මම, මගේ හෝ මගේ ආත්මය බවට පත්වන්නේවත්, තව පුද්ගලයෙක් බවට පත්වන්නේවත් නැහැ. එබඳු තැනක අපිට බලාගෙන ඉන්න පුළුවන් නම්, නුවණින් සම්මර්ෂණය කරලා දකින්නට පුළුවන් නම්, එතන සිද්ධ වෙන ක්‍රියාවලිය පිළිබඳව අපිට පෙනෙන්නේ ධර්මතා සමූහයක් කියන එක. ඒ කියන්නේ පවතින පුද්ගල සංඥාව ඉක්මවා ගිහිල්ලා අපි බලනකොට අපිට රූපය කියන එක දරකඩක් විදිහට දකින්නට පුළුවන්කම තිබෙනවා. කිසිම හැකියාවක් නැති අපගත විඥානය ඇතිකල්හි ඇදවැටෙන දරකොටයක් වගේ දෙයක් තමයි රූපය කියන එක. එතකොට අපි පින්කම් කරන මිනිස්සෙක් කියලා කියන්නේ ඒ රූපයට නෙමෙයි. රූපයට පමණක් නෙමෙයි. මොකද රූපයේ බඳු ගතියක් නැහැ. අපි හිතනවා නම් යන එන බව, මල් පූජා කරන කම, මල් අරගෙන යන කම, ගාත කියන කම, වඳින කම, මේ අද මේක රූපයට අයිති නැහැ. රූපයට එහෙම හැකියාවක් ඇත්තෙත් නැහැ. එතකොට රූපයේ බඳු තැනකටපත් කරන්නේ කුමක් නිසාද? එතන තියෙන චේතනාවෙහි තිබෙන බලය නිසා. එතන පවත්න චේතනාවෙහි තිබෙන බලය නිසා. එතකොට ඒ සිතින් තමයි ඒ බඳු දෙ උපදවනු ලබන්නේ. එතකොට සිත කියලා කියන්නේ පුද්ගලයෙක්ද නැහැ. ඒක මොහොතින් මොහොත, මොහොතින් මොහොත හටගෙන ඉතුරු නැතුව නැතුව යන ධර්මයක්. හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මයක්. එහෙනම් මේ හුදු ධර්මසන්තතියක පැවැත්මක්. නාමයේ රූපේටත්, රූපේ නාමයටත් කියන අන්‍යෝන්‍ය උපකාරය ලැබගෙන මේ ක්‍රියාත්මක වෙන ආකාරය තමයි මෙතනදි සිද්ධ වෙන්නේ. ඒක සත්වපුද්ගල භාවයෙන් තොර වූ අනාත්ම ධර්මතාවයක පැවැත්මක් විදිහට අපිට පුළුවන් ඒ පිළිබඳව හොඳින් මානසිකාරයේ පවත්වන්න. ඒ විදිහට මානසිකාරයේ පැවැත්වීම තුළ තමයි පින්නතුනේ අපිට පුළුවන්කම තිබෙන්නේ එතන තියෙන යථාර්ථය පිළිබඳව, එතන සිද්ධ වෙන ක්‍රියාවලිය පිළිබඳව අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට දැන් අපි පීතිසහගත ධර්මයේ පිළිබඳව සාකච්ඡා කිරීමේදී පළවෙනි දේ තමයි කාමාවචර කුසලයන්ගෙන් කුසල් හතරක් අයිති වෙනවා. මොනවාද? සෝමනස්ස සහගත, ඥාන සම්ප්‍රයුක්ත, අසංකාරික සහ සසංකාරික. සසංකාරික කියන එක අපි අසංකාරික සසංකාරික බව මේට පෙර හඳුනාගෙන තිබෙනවා. සසංකාරිකයි කියලා කියන්නේ තමාගේ උත්සාහයක් නැතිව අනුන් විසින් මෙහෙයවමින් හෝ සිතෙන් ඒ පිළිබඳව පසුබැස්මක් ඇතිව ඒ දේ සිද්ධ කරනකොට එබඳු සිත් පරම්පරාවන් හඳුන්වන්නේ සසංකාරික චිත්තෝත්පාදයන් විදිහට. සතුටින් කරන්නේ හැබැයි ඒ පිළිබඳව මහා අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඥානයක් තියෙන හැබැයි ඒ පිළිබඳව ලොකු උවමනාවක් ඇත්තේ නැහැ. එතකොට මේ විදිහට ඒ සිත සසංකාරික වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඇතම් චිත්තෝත්පාදයන් සෝමනස්ස සහගතයි. ඒක කරන්නේ සතුටින්. එතන ප්‍රීතිමත් බවක් තිබෙනවා. එතන ප්‍රීතිමත් බවක් තිබෙනවා. ප්‍රීතිය එතන තිබුණට එතන පවතින්නේ අර ඥාන විප්‍රයුක්ත ස්වභාවයක්. ඒක සතුටින් කරනවා. අපි සෝමනස්ස සහගත සිත් පිළිබඳව විස්තර කරනකොට කිව්වා මෙතන ප්‍රධානාංග කීපයක් තියෙනවා. මොනවාද? සෝමනස්ස සහගත බව, ඥාන සම්ප්‍රයුක්තෝ විප්‍රයුක්ත බව. ඒ කියන්නේ ප්‍රඥාව යෙදෙනවද නැද්ද කියන එක. අසංකාරික සසංකාරික බව. මේ සිතේ විශේෂ ලක්ෂණ තුනයි. සතුටින්ද කරන්නේ කියන එක, ඥානේ ප්‍රඥාව තියෙනවද නැද්ද කියන එක, තමන්ද කරන්නේ අනුන්ගේ මෙහෙවීමෙන්ද කරන්නේ කියන එක. මේ කරුණු තුන තමයි මේ සිත හැඳින්වීමේදී නිර්ණයන් හැටියට පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මෙතන ප්‍රීතියට හිමි වෙන තන පිළිබඳව ඔබට තේරුම් ගන්නට පුළුවන්. මේ සිත හැඳින්වීමත් ඒට අදාළ වෙන ධර්මයක්ේ නාමයෙන් හඳුන්වන බව නිසාම. එතකොට සෝමනස්ස සහගත, ඥාන විප්‍රයුක්ත, අසංඛාරික සසංඛාරික කියලා සිත් දෙකක් තිබෙනවා. ඒ පිළිබඳව හඳුන්වා දීලා තියෙනවා. එතකොට දැන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ බඳු සිත්
කාමාවචර කුසල් වශයෙන් ගත්තාම මෙන්න මේ කාමාවචර කුසලතෝ චත්තාරෝ සෝමනස සහගත චිත්තුප්පාද සතර සෝමනස සහගත චිත්තෝත්පාදයන් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අකුසලතෝ චත්තාරෝ දැන් යම් කිසි ක්‍රියාවක් කෙනෙකුට සෝමනස සහගතව කරන්නට පුළුවන්කම තියෙන්නේ ඒක පිනක් විදිහටම නෙමෙයි. කෙනෙකුට සතුට උපදිනවා වැඩිපුරම සතුට උපදින තැන්. ඒ කියන්නේ වැඩිපුරම සතුට උපදින තැන් කියන්නේ ප්‍රත්‍යජන මනසකට වැඩිපුරම තෘෂ්ටි සන්තෝෂය ඇති කරලන අරමුණු තමයි අකුසල සහගත අරමුණු කියලා කියන්නේ. ස්වභාවයෙන්ම අකුසල සහගත අරමුණු. ඒක තමයි හිත හුරු කළා තියෙන විදිහ, පුරුදු කළා තියෙන විදිහ, හිත නැමෙන ස්වභාවය. හිත බොහොම ආසන්න තිබෙන සැපේ පෙනෙන ධර්මයේ කරා ගමන් කරනවා. ඒ නිසා රූපේ තුල තිබෙන తాවකාලික ආස්වාදයේ කරා ගමන් කරනවා. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී තුල තිබෙන తాවකාලික ආස්වාදයේ කලා සිත ගමන් කරනවා. මෙන්න මේ විදිහට මේ සිත ගමන් කරනකොට නැතිනම් ඒ දේවල් අරමුණු කරගන්න තැනක අකුසලයට තමයි ඉඩ වැඩි. මොනවද මේ අකුසල අවස්ථා හතර? සෝමනස සහගත, දික්ටිගත, සංප්‍රයුක්ත, අසංකාරික, සසංකාරික කියලා දෙකක් තිබෙනවා. සෝමනස සහගත, දික්ටිගත, සංප්‍රයුක්ත. කුසලයේ හැඳින්වෙන්නේ සෝමනස සහගත ඥාන සංප්‍රයුක්ත කියලා. මෙතන අකුසලයේ හඳුන්වනවා සෝමනස සහගත සතුටින් කරන්නේ, දික්ටිගත සංප්‍රයුක්තයි. ඒක දික්ටිගත, දික්ටිගතයි කියලා කියන්නේ මිච්ඡා දික්ටියත් එකට යෙදිලා තියෙනවා. මේ ලෝභ සහගත සිතක්, තණ්හාවෙන් යුක්ත වන සිතක්, මේ ස්වභාවය තමයි ඒක සතුටින් කරනවා. එයා ඒ අරමුණේ සතුටුයි. එතකොට ඒක අකුසල සහගතව යෙදෙන තැනක්. එතකොට ඒ අකුසලයේ තමයි ලෝභයේ විදිහට අපිට දකින්න පුළුවන්, ලෝභ මූල චිත්තයක් විදිහට. ඒ ලෝභ මූල චිත්තයක් විදිහට අපිට දකින්නට ලැබෙන ඒ සිත සෝමනස සහගතව සිද්ධ වෙනවා. ඒකත් එක්ක එකතු වෙලා තියෙනවා මිච්ඡා දිට්ඨිය, මේකෙන් පව සිද්ධ වෙන්නේ නැහැ, මේක අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ වගේ මේක තමන්ම හිතලා කරන්නටත් පුළුවන්, මෙහෙවීමෙන් කරන්නටත් පුළුවන්. ඒක දික්ටිගත සම්ප්‍රයුක්ත සිත්වල තියෙන ස්වභාවය. ඒ වගේම සතුටින් කරනවා. හැබැයි එතන මිච්ඡා දිට්ඨිය යෙදিলা නැහැ. දිට්ඨි විනිර්මුක්තයි. දිට්ඨිය යෙදিলা නැතුව අකුසල් කරන්නට පුළුවන්කම තියෙනවා. නිබඳු අකුසල් හඳුන්වනවා සෝමනස සහගත, දිට්ඨි විප්‍රයුක්ත, අසංකාරික සහ සසංකාරික සිත් විදිහට. දිට්ඨි විප්‍රයුක්ත වන අසංකාරික සහ සසංකාරික සිත් විදිහට මේ විදිහට අකුසලයක් අපිට සතුටින් කරන්නට පුළුවන්කම තියෙනවා. සතුටින් කෙනෙක් ගිහිල්ලා මාළු මරනවා, මාළු අල්ලනවා. දැන් අපිට දකින්න පුළුවන්කම තියෙනවනේ බොහෝ විට ලංකාවේ නම් බොහොම අඩුයි, නමුත් අපිට පිටරට දකින්නට පුළුවන් බොහෝ සෙයින් සතුට සඳහා, විනෝදයේ සඳහා ගිහිල්ලා මාළු අල්ලනවා. එතකොට එබඳු අවස්ථාවල ඒකේ අකුසලයක් නැහැ. එහි අකුසලයක් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒ වගේම මේ නිර්මාණවාදී නිසා ඒ අපේ ප්‍රයෝජනය සඳහා පවතිනා වූ දෙයක් ආදී ලෙස කල්පනා කරගෙන එබඳු දෘෂ්ටියක් මත පිහිටලා එබඳු අකුසලයක් සිද්ධ කරනවා. දෘෂ්ටිය උනසුම ලැබෙන අකුසලයේ කියන දේ. එතකොට ඒක සතුටින් කරන්නේ සෝමනස්ස සහගතයි, දිට්ටිගත සම්ප්‍රයුක්තයි. ඒක දෘෂ්ටියත් එක්කත් ඉදලා තියෙන මිච්ඡා දිට්ඨියත් බලවත් වෙනදී භාවිත වෙනවා. තමන්ම හිතලා කරන අසංකාරික සිතක් බලවත් අකුසල චිත්තයක් බවට ඒපත් කරනවා. එතකොට මෙන්න මේ විදිහට අකුසලයක් වුණත් සතුටින් කරන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ අකුසලයේ තමයි බොහෝ විදිහට సంతානෙහි උපදින්නේ. මේ ලෝභ සහගත සිත්වල වැඩිපුරම උපදින්නේ සෝමනස සහගත, දිට්ටිගත විප්‍රයුක්ත චිත්තෝත්පාද. වැඩිපුරම උපදින්නේ ඔබට නම් දිට්ටිගත විප්‍රයුක්ත චිත්තෝත්පාදේ වන්නට පුළුවන්. ඒකට හේතුව තමයි එදිනෙදා කටයුතු සිද්ධ කරනකොට අපිට එබඳු දේවල් තුල අපේ ඉලක්ක සම්පූර්ණ කරගන්නට යනකොට එබඳු තැන්වල උපදින චිත්තෝත්පාදය. ඒකට මේ සිත් පිළිබඳව කතා කරනකොට විශේෂයෙන් අපි පැහැදිලි කරන්නට ඕන දෙයක් තමයි මෙතනදී අපි යම් කර්ම සහ කර්මපත සිද්ධ කරනවා. කර්ම සහ කර්මපත. කර්ම කියලා කියන්නේ අපි සිද්ධ කරන සෑම අකුසලයක් නිසාම, කුසලයක් නිසාම සිද්ධ වෙන අපි යම් කායික, වාචසික ආදී මානසික ක්‍රියාකාරීත්වයක් කරනවා නම් ඒව හඳුන්වනවා කර්ම කියලා. එතකොට මේ සෑම කර්මයක්ම ප්‍රතිසන්දි විපාක ගෙනවිත් දෙන්නේ නැහැ. සෑම කර්මයක්ම ප්‍රතිසන්දි විපාක ගෙනවිත් දෙන්නේ නැහැ. එතකොට කර්මපත කියලා කොටසක් තියෙනවා. කර්මපත. එතකොට ඒ කර්මපත සම්පූර්ණ වෙනකොට තමයි මේ දේවල් ප්‍රතිසන්දි විපාක පිණිස පවතින්නේ. කර්මපත සම්පූර්ණ වෙනකොට එතන ප්‍රතිසන්දි විපාක ගෙනවිත් දෙනවා. එතකොට එය සම්පූර්ණ වන්නට නම් ඒ කර්මපතේ සම්පූර්ණ වන්නට ඕනේ. අකුසල කර්මපත තිබෙනවා. කුසල කර්මපත තියෙනවා. එතකොට අන්න මේ දේවල් සම්පූර්ණ වෙනකොට තමයි අපිට ඒ හේතුයෙන් ප්‍රතිසන්දි විපාක ගෙනවිත් දෙන්නට පුළුවන්කම තිබෙන්නේ.
එතකොට මේ විදිහට කර්ම සහ කර්මපත ආදී ලෙස අපිට මේ දේවල් වෙනම විග්‍රහ කරගන්නට පුළුවන්කම තිබෙනවා මේ ඇති වෙන දේවල්. එතකොට මේකෙන් කියන්නේ ඒ හේතු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් ඔබ දුගතියට පත්වන්නට පුළුවන් කියන එකම නෙමෙයි. හැබැයි වැඩිපුර උපදින්නේ අකුසල සහගත චිත්තෝත්පාදය සුගතියකට යන්න හේතු වෙන දේවල් නෙමෙයි. දුකටපත් කරන්නට හේතු බවට පත්වෙන දේවල් තමයි අකුසල් කියලා කියන්නේ. එහෙම කියන්නේ අකුසලයේ ප්‍රතිසන්දි විපාක ගෙනවිත් නොදුන්නත් සෑම අකුසලයක්ම ඒ අකුසලයක් තුළින් ජනනය කරනු ලබන්නේ අයහපත් වූ ප්‍රතිවිපාකයක්මයි. ඒක කවදාවත් යහපත් ප්‍රතිවිපාක ගෙන දෙන්නක් බවට පත්වන්නේ නැහැ. එතකොට මේ අකුසලතෝ චත්තාරෝ අකුසල වශයෙන් එදෙන්නා වූ සිත් හතරක පැවැත්මක් තිබෙනවා. ඒ වගේම අපට දකින්නට පුළුවන්කම තිබෙනවා කාමාවචරස්ස කුසලස්ස විපාකතෝ. කාමාවචර කුසලයාගේ විපාක වශයෙන් තිබෙන ඒ ච සිත් හයක් දකින්නට පුළුවන්කම තියෙනවා. කාමාවචර කුසලස්ස විපාකතෝ ච විපාක වශයෙන් පවත්නා සිත් හයක්. මොනවද මේ සිත් හය? දැන් අපි මහා කුසල විපාක විදිහට ගන්නවා. සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත සිතේ විපාකයේ තමයි සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතන් අසංකාරික සිතකින් පුළුවන් ප්‍රතිසන්දි විපාකය ලබන්න. එතකොට මේ ආදී ලෙස මේ සිතක පැවැත්මක් විපාක සිත් විදිහට මේ සිත් පහළ වෙනවා. එතකොට ඒ සෝමනස්ස සාගත චිත්තෝත්පාද හතරම විපාක සිත් හැටියට සහේතුක විපාක සිත් හැටියට අපට දකින්නට පුළුවන් කුසල විපාක සිත් විදිහට. ඊට පස්සේ අපිට අහේතුක විපාක පිළිබඳව අපි කතා කරනකොට කුසල අහේතුක විපාක පිළිබඳව කතා කිරීමේදී අපට දකින්නට පුළුවන්කම තියෙනවා ඒ ඇති වෙන සෝමනස්ස සහගත චිත්තෝත්පාදය. සෝමනස්ස සහගත සම්තිරණ චිත්තෝත්පාද දකින්නට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ සිත් ටික සමග අපට දකින්නට පුළුවන් කාමාවචර කුසලයන්ගේ විපාක විදිහට ඇති වෙන චිත්තෝත්පාද හයක් තිබෙනවා. එතන සුඛ සහගත වූ පවත්නා කාය විඥානයක් තිබෙනවා. සෝමනස්ස සහගත ඒ සම්තිරණ චිත්තය තිබෙනවා. මේ සුඛ සහගත කාය විඥාන සෝමනස්ස සහගත සම්තිරණ චිත්තයත් විදිහට කුසල විපාක විදිහට සිත් හයක් අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම කිරියතෝ පංච මේ කුසලයන්ගේ ක්‍රියා විදිහට අපට දකින්නට පුළුවන්කම තිබෙන සෝමනස්ස සහගත ඒ ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරිකාදී සිත් විදිහට තිබෙන හතරත්, ඒ වගේම සෝමනස්ස සහගත හසිතුප්පාද චිත්තය කියන එක සිනහ පහල කරන්නට රහතන් වහන්සේ නමකට ආදී උපදිනවායයි සම්මත. ඒ චිත්තෝත්පාදයේ සෝමනස්ස සහගත හසිතුප්පාද චිත්තය හුදු ක්‍රියාමාත්‍රික චිත්තයක් සිතක් එන එබඳු සිත හඳුන්වනු ලබනවා. සෝමනස්ස සහගත මේ නැතිනම් පීති සහගත වූ ක්‍රියාචිත සිතක් හැටියට මේ සිත කාමාවචර භූමිය තුල උපදින ඒ සෝමනස්ස සහගත නැතිනම් ප්‍රීති සහගත චිත්තෝත්පාදයන් කියලා කියන්නට පුළුවන් දේ. එතකොට මෙතනදී ප්‍රීතිය සම්ප්‍රයුක්ත ධර්ම කියලා කියන්නේ මොනවාද? මෙතන තියෙන ප්‍රීතිය හැර මේ සිතෙහි යෙදෙනා වූ අනෙක් සියලු ධර්මයන් අරගෙන බැලුවාම ප්‍රීතිය හැර මේ සිතෙහි යෙදෙන අනෙක් සියලු ධර්මයෝ මෙතනදී ප්‍රීති සම්ප්‍රයුක්ත වූ ධර්මයන් හැටියටයි ගණනය කරන්නේ. ඊට පස්සේ රූපාවචර දුක තික ඥාන. රූපාවචර ဒုတိය ධානයත්, ඒ වගේම රූපාවචර ත්‍රික ධානය, තෘතිය ධානයත් කියන මේ ධාන දෙක ඇතුළත් කරනවා. රූපාවචර දුක තික ඥාන. රූපාවචර දෙවැනි ධානයත්, ඒ වගේම තෘතිය ධානයත් කියන මේ ධාන ඇතුළත් කරනවා. ඇයි මේ දේවල් ප්‍රීති සහගතයි? විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියනකොට අපි ප්‍රථම ධ්‍යානයේදී ප්‍රීතිය දකිනවා. ඒ වගේම ဒုတိය ධ්‍යානයේ පිළිබඳව අපි විශ්ලේෂණය කර ගැනීමේදී අපට දකින්නට පුළුවන්කම තියෙනවා. අර ධ්‍යාන ભેදයෙන් අපි අරගෙන බැලුවොත් එහෙම විතක්ක ਵਿਚාර මාත්‍රික වූ ප්‍රීති සම්ප්‍රයුක්ත සිතක් විදිහටත්, ඒ වගේම විතක්ක ਵਿਚාර විරහිත වූ ප්‍රීති සුඛ ඒකග්ගතාදී ධර්මයන් විදිහටත් අපිට මේක දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ විදිහට මේ ධානයන්ගේ ලක්ෂණයන් විදිහට අපිට ප්‍රීතිය ප්‍රධාන වෙන, ප්‍රීතිය ප්‍රමුඛතාවයට පත් වෙන සිත් විදිහට ඒ සිත් ටික හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ සිත ධාන සිත් කුසල් වශයෙන්ොත් අකුසල් වශයෙන්ොත් ක්‍රියා වශයෙන්ොත් හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම ලෝකෝත්තර දුක දුකතික ඥාන, ලෝකෝත්තර වූ දුකතික ඥාන. ဒုတိය ධාන, තෘතිය ධාන තිබෙනවා නම්, ඒ කියන්නේ සෝතාපට්ටි මාර්ගයේ උපදවමින් හටගන්නා වූ ဒုတိය ධානයේ
සෝතාපට්ටි ඵලය උපදවමින් හටගන්නා වූ ဒုတိය ධ්‍යානය. සකදාගාමි මාර්ගය උපදවමින් හටගන්නා වූ ဒုတိය ධ්‍යාන සිත්තේ. මේ විදිහට සෝවාන් ඵල සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගයන්ට අදාළව ဒုတိය ධ්‍යානයට සිත් උපදිනවා. ဒုတိය ධ්‍යානය අනුව ගිහිල්ලා. එතකොට එබඳු අවස්ථාවලුත් ඒ වගේම තෘතිය ධ්‍යානය අනුව ගිහිල්ලා උපදින්නා වූ ඒ මාර්ග සහ ඵල අවස්ථාවන් අපිට දකින්නට ලැබෙන ඒ චිත්තෝත්පාද ටිකත් ප්‍රීති සහගත චිත්තෝත්පාද හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතුප්පන්නම් මෙන්න මේ අවස්ථාවන්හි උපදින ප්‍රීතින් තපෙත්වා ප්‍රීතිය අතහැරලා ඉමේ ධම්මා ප්‍රීති සහගතා මේ ධර්මය තමයි ප්‍රීති සහගතයි කියලා කියන්නේ. එතකොට ප්‍රීති සහගත ධර්ම කියන්නේ මොනවද කියලා අපි හොයනකොට අපි විශ්ලේෂණය කරගන්නකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ප්‍රීති සහගත ධර්මය කියලා කියන්නේ කාමාවචර භූමියේහි යම්කිසි කෙනෙක් කුසල අකුසල ධර්ම සිද්ධ කරනවා නම් සතුටින් යුක්තව ඒ සතුටින් යුක්තව ඇති කරන බව ප්‍රීති සහගත ධර්මයන්හි තිබෙන ස්වභාවය. එතන තියෙන ප්‍රීති සහගත වූ ධර්මතා රාශියක පැවැත්මක්. ඒක අර ධම්මා කියන වචනේ විශ්ලේෂණය කරගත්තා වගේ සත්ව පුද්ගල භාවයෙන් තොර ධර්මයක්. මේ දේවල් භාවනාවට උපකාරී වෙන භාවනාවට අවශ්‍ය වෙන ධර්ම කොටස් විදිහටයි අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. කොහොමද භාවනාවට මේ දේවල් උපකාර වෙන්නේ? අපි නිරන්තරයෙන් සත්පුද්ගල භාවයෙන් අපි දකින රූපාදී ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කරගන්නට යනකොට අපිට පේනවා හිත පිළිබඳව අපි බලනකොට සතුටින් ඉන්න පුද්ගලයෙක් අපට පේනකොට පුද්ගලයෙක් සතුටින් ඉන්නවා කියලා පේනකොට සතුටින් වැඩ කරනවා කියලා පේනකොට කුසල් හෝ අකුසල් සිද්ධ කරනවා කියලා පේනකොට නෑ මේ බඳු ප්‍රීතිය ප්‍රීති සහගත ධර්මයන්ගේ ස්වභාවයක් තමයි මේ. මේ ධර්මයේහි ස්වභාවය මේකයි. එතකොට මේ ධර්මය මේ සිතත් එක්ක එකට ඉපදුණු දෙයක්. මේ සිත නැති වෙනකොට මේ ධර්මය නැති වෙලා යන දෙයක්. එතකොට මේක පුද්ගලයෙකුගේ නම් ඒ විදිහට හටගෙන නැති වෙන දෙයක් බවට පත්වන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. මේ ධර්මයේ උපදින්නේ නැත්තම් මේ දේ පැවැත්ම නැහැ. මේ ධර්මයේ මෙතන හටගන්න නිසයි මේ පැවැත්ම තියෙන්නේ. එතකොට අපිට ධර්මතා පිළිබඳව සම්මර්ෂණය කරන්න පුළුවන්. ඒකෙන් විච්ඡේදනය කරන්න. එකෙන් සිඳලා දාලා පෙන්වන්නේ මොකද්ද? අර හුදු ධර්මසන්තතියක පැවැත්මක් කියන තැන. අපිට ඇතිවිය යුතු යථාර්ථාව බෝධයේදී අර සුද්ධ ධම්මා පවත්තන්ති සුද්ධ සංඛාර සන්තතිය කියනකොට හුදු සුද්ධ වූ ධර්මසන්තතියක පැවැත්මක් පමණයි කියන එක. සුද්ධ වූ සංඛාර සන්තතියක පැවැත්මක් විතරයි කියනකොට අපිට පෙන්වලා දෙනවා එතන තියෙන මේ ධර්මතාවයන් පිළිබඳව පෙන්වා දෙනවා. ඒ ධර්මතාවයන් පිළිබඳව අද මානසිකාරය කරන්නට තමයි මේ විෂය කාරණා පිළිබඳව තිබෙන දැනුම අපට උපකාර වෙන්නේ. මේ පිළිබඳව අපි නුවණින් නැවත නැවත මේ විදිහට මෙනෙහි කරලා බලන එකෙන් තමයි අපට පුළුවන්කම තියෙන්නේ මේ ධර්ම කාරණා පිළිබඳව හොඳින් විශ්ලේෂණය කරගන්නට, හොඳින් විග්‍රහ කරගන්නට, හොඳින් අරමුණු කරගන්නට අපට පුළුවන්කම තියෙන මේ විදිහට. එනිසා මේ කාරණා ඇතම් විට කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේක පාඩමක් විදිහට. නමුත් අපි මෙතනදී ගත යුතු එකම දේ නම් අපි අර විදිහේ පුද්ගල භාවයෙන් ලෝකේ ඇසුරු කරන තැන්වලදී අපි දක්ෂවන්නට ඕනේ එහි තිබෙන ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව විශ්ලේෂණය කරගන්න. අන්න එතකොට තමයි මේක ප්‍රායෝගිකව භාවිතයට ගත්ත වෙන්නේ. නැතනම් ප්‍රීතිසහගත ධර්මා කියලා ප්‍රීතිසහගත ධර්මයෝ කියලා විස්තර කළාම අපිට මේක කටපාඩම් වෙලා තිබ්බට වැඩක් නැහැ. කාමාවචරස්ස කුසලතෝ මේ සෝමනස්ස සහගත චිත්තෝත්පාදා කියලා කාමාවචර කුසලයන්ගෙන් සෝමනස්ස සහගත චිත්තෝත්පාද හතර. එතකොට කාමාවචර ඒ යෙදෙනා වූ අකුසලයන්ගෙන් ඒ සෝමනස්ස සහගත චිත්තෝත්පාද හතර. මේ විදිහට අපිට ඒව පිළිබඳව පාඩම් වෙලා තිබුණා කියලා මේකෙන් ඇති තේරුමක් නැහැ. අපිට සතුටින් ඉන්න පුද්ගලයෙක් හම්බ වෙන තැනක මේ මානසිකාර්යය ධර්ම මානසිකාර්යය පවත්වන්න බෑ නං. සතුටින් කුසලයක් කරන අකුසලයක් කරන මිනිස්සෙක් හම්බෙන තැනක මේ ධර්ම සංස්කාරයේ පවත්වලා අපිට එතන හටගෙන නිරුද්ධ වෙන හුදු ධර්ම සම්පතියක පැවැත්ම පිළිබඳව දැකලා අර ඝණයට අපිට අභියෝගය කරන්න බෑ නම් මේක පාඩම් වුණා කියන එකෙන් කිසිම තේරුමක් ඇත්තේ නැහැ. එතකොට අපිට ලෝකෙ ඇලෙන්න දේවල් හම්බෙනකොට මේ ධර්මයේහි ස්වභාවය නේද? ඔබට සතුටක් හිතෙන තැනක මෙබඳු වූ සිතක ස්වභාවය නේද මේක කියලා තමන්ගේ පැත්තට හැරිලා මානසිකාරය කරන්න බැරි නම් ඒ ධර්මයේ ඉගෙන ගත්තායයි කියලා ඔබට අර්ථය පිණිස පවතින්නේ නැහැ. ඔබට පුළුවන් ඒක දරාගෙන තව අර්ථයක් සිද්ධ කරන්න. හැබැයි ඒක ඔබට අර්ථය පිණිස පවතින්නේ නැහැ. ඒ ධර්මයේ කියන දේෙන් ඔබ සනීප වෙන්නට ඕන. ඔබට ඒකෙන් අර්ථයක් සිද්ධ කරන්නට ඕන. එනිසා ඔබ ඉගෙන ගත්තට මේ දේවල් මේ විදිහට අහගෙන ඉන්නවා වගේම
ඔබ මානසිකාරයේ පැවැත්වීමේදී මේ දේවල් ටිකෙන් ටික භාවිතයට ගන්නවා ටිකෙන් ටික පාවිච්චියට ගන්නවා ඒකට තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම කාරණා පිළිබඳව දේශනා කරලා තියෙන්නේ මහරහතන් වහන්සේලා විසින් මේ ධර්ම කාරණා පිළිබඳව කරපු දේශනාවන් මේ විදිහට පරපුරෙන් පරපුරට පවත්වාගෙන ඇවිල්ලා තියෙන්නේ අපිට ඒ ධර්මය අවබෝධ කරගැනීමේ පහසුව සඳහා ඉතින් ඒ විදිහට අපි මේක පාවිච්චි කරන්නේ නැත්නම් ඒ විදිහට අපි යොදාගන්නේ නැත්නම් ඒක අර්ථයක් ගෙන විදෙන්නේ නැහැ ඒ නිසා එහි අර්ථාන්විත භාවයට පත්වන්නට නම් අපි ඒ භාවිත කිරීම කළ යුතුයි ඒ නිසා තමයි සුනාත ධාරේත චරාත ධම්මේ කියලා කියන්නේ අහන්න දරාගන්න ධර්මය තුළ හොඳින් හැසිරෙන්න එතකොට හැසිරීම කියන දේ අඩු වුණොත් අපි ඒ දරාගෙන සිටීමෙන් අනුන්ට මිස තමන්ට ඒ ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ පහන යට කලවරයි වගේ ඊට පස්සේ අපට මේ පීතිසහගත ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව අපි විශ්ලේෂණය කරගන්නකොට අපිට තවදුරටත් මෙහි යෙදෙන ධර්ම කාරණා පිළිබඳව තේරුම් ගන්නට පුළුවන් මෙහි තිබෙන ස්වરૂපයන් පිළිබඳව අපි විමසා බලනකොට ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්මයන් විදිහට අපි මේක විශ්ලේෂණය කරගැනීමේදී ස්කන්ධ වශයෙන් ආකාර හතරක් යෙදෙන සෝමනස්ස සහගත චිත්තෝත්පාද පිළිබඳව නැතිනම් මේ පීතිසහගත චිත්තෝත්පාද පිළිබඳව අපි විමසා බැලීමේදී වේදනාව සහ සංඥාව කියන දෙක අතහැරලා එතන යෙදෙන මේ අනිකුත් චෛතසික ධර්මයන් සියල්ලක්ම අයිති වෙනවා ඒ සංස්කාර ස්කන්ධයට වේදනාව වේදනා ස්කන්ධයටත් සංඥාව සංඥා ස්කන්ධයටත් අයිති වෙනවා ඒ වගේම ප්‍රීතිසහගත ඒ චිත්තෝත්පාද 51 51ම විඥාන ස්කන්ධයට ඇතුළත් කොට දක්වන්නට පුළුවන්කම තිබෙනවා ඒ දේවල් විඥාන ස්කන්ධයලා සංග්‍රහ වන දේවල් හැටියට ඒ වගේම ආයතන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා ඒ තමයි මන ආයතන සහ ධම්ම ආයතන විදිහට අර චිත්තෝත්පාදයන් ඒ සියල්ලක්ම සිත් 51ම මන ආයතනයට ඇතුළත් වෙනකොට ඒ වගේම ධම්ම ආයතනයට අනිකුත් චෛතසික ආදී ධර්මයන් ඇතුළත් කරගන්නට පුළුවන්කම තිබෙනවා එතකොට මේ විදිහට ආයතන වශයෙන් ආකාර දෙකකට බෙදන්නට පුළුවන්කම තිබෙනවා ඒ වගේම ධාතු වශයෙන් ආකාර දෙකයි පීතිසහගත චිත්තෝත්පාද 51ම මනෝවිඤ්ඤාණ ධාතු සිත් විදිහට බෙදන්නට පුළුවන්කම තිබෙනවා ඒ වගේම චෛතසික ආදී ධර්මයෝ ධම්ම ධාතු විදිහට අපට වර්ගීකృత කරන්නට පුළුවන්කම තිබෙනවා ඒ වගේම සත්‍ය වශයෙන් තෙවදාරුම් විදිහට දකින්නට පුළුවන් ඒ තමයි ලෞකික මේ සිත් ඒ සියල්ලක්ම ලෝභය හැරෙනකොට ඒ අනිකුත් චෛතසික ධර්මයන් සහිත දුක්ඛාරය සත්‍ය විදිහටත් ලෝභ සහගත චිත්තෝත්පාදයන්හි ලෝභය කියන දේ සමුදය සත්‍ය විදිහටත් ඒ වගේම අර මාර්ග චිත්තෝත්පාදයන් ටික අපිට මාර්ග සත්‍ය විදිහටත් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා ඵල චිත්තෝත්පාදය කියන්නේ ဒုတိය ධ්‍යාන සහිත සෝවාන් ඵලසිත සකදාගාමි ඵල අනාගාමි ඵල කියලා කියවනේ සත්‍ය විනිර්මුක්ත සිත් හැටියට දක්වනවා මේ දේවල් සත්‍ය විනිර්මුක්තයි මොකද සිතක් කියන දේ නිවන නෙමෙයි ඒ නිසා ඒවා නිරෝධ සත්‍ය කියලා කියන්නේ නැහැ මොකද සිත ස්කන්ධේ නිර්වාණයේ ස්කන්ධයකින් පණවන්නට පුළුවන්කම නැති නිසා ලෝකෝත්තර සිත කියන දේ සත්‍ය විනිර්මුක්ත වූක් හැටියටයි ගණනය කරන්නේ ඒ නිසා ඒ දේවල් සත්‍ය විනිර්මුක්ත ධර්ම හැටියට විග්‍රහ කොට දක්වනවා එතකොට මේ විදිහට විග්‍රහ කළා වගේම අපිට ඊළඟට දෙවෙනි මාත්‍රකාව අපට දකින්නට පුළුවන්කම තිබෙනවා ඒ තමයි සුඛ සහගත ධම්මා සුඛ සහගත ධර්මය දැන් ප්‍රීතිය සහ සැපය කියන මේ දෙක බොහොම එක ළඟින් පවත්නා දෙයක් සැපය ඇති තැන තමයි ගොඩක් වෙලාවට ප්‍රීතිය උපදින්නේ සැපය ඇති තැන ප්‍රීතිය උපදිනවා නමුත් ප්‍රීතිය යනු සැපේ නෙමෙයි සැපේ යනු ප්‍රීතියද නෙමෙයි මේ දෙක අන්නේ වූ දෙකක් හැබැයි සියුම්ම තේරුම් ගත යුතු නමුත් වෙන වෙනම කෘත්‍ය සම්පාදනය කරගන්න දේවල් මේ බුදුරජාණන් වහන්සේ කරපු දුෂ්කරම ක්‍රියාව මොකක්ද කියලා අහුවොත් අපිට කියන්නට වෙන්නේ බුදුරජාණන් වහන්සේ කරපු දුෂ්කරම ක්‍රියාව තමයි මේ එක සිතක විවිධ දේවල් සිද්ධ කරන ඒ ධර්මයන් මේ විදිහට බෙදා දක්වපු බව කියන එක මේ තප්පරයකට කෝටියෙන් පංගුවක් බෙදනකොට මේ ඊටත් වඩා සියුම්මන අවස්ථාවක උපදින මේ එක සිතක යෙදෙන මේ ගති ලක්ෂණ පිළිබඳව මෙබඳු ඌ කෘත්‍යයක් මේ ලක්ෂණේ මෙබඳු දෙයින් සිද්ධ කරනවාය කියලා ඒක බෙදා දක්වපු බව තාම දුෂ්කරම කාර්යය.
ඒ දුෂ්කරම කාර්යය අපි ඥානනය කරනකොට අපි හඳුනා ගන්නට යනකොට ඒක දුෂ්කර වීම අරමේට කරුණක් නෙමෙයි. ඉතින් මේ වේදනාව කියන දේ යටතේ අපට දකින්නට පුළුවන්කම තියෙන සැපය සහ ප්‍රීතිය කියන මේ ස්වභාවයන් දෙකක්. සැපය කියලා කියන්නේ ඒක වේදනාත්මකව අපි අනුභව කරනු ලබන විඳිනු ලබන දෙයක්. හැබැයි ඒ තැනක ඔදවැඩි ස්වභාවයක් තමයි සතුට කියලා කියන්නේ. ඒ තැනක උපදින ඔදවැඩි ස්වභාවයක් තමයි සතුට කියලා කියන්නේ. ඒතකොට සතුට උපදින්නේ සැපය ඇති තැනක වුණාට සැපය කියලා කියන්නේ සතුට නෙමෙයි. සැපය ඇති තැනක සතුට ඉපදුනාට සැපය කියලා කියන්නේ සතුට නෙමෙයි. සතුට කියලා කියන්නේ නැතිනම් ප්‍රීතිය කියලා කියන්නේ වෙනම ධර්මයක්. සුඛය කියලා කියන්නේ වෙනම ධර්මයක්. ඒ නිසා තමයි පීති සහගත ධම්මා සුඛ සහගත ධම්මා කියලා පීති සහගත ධර්මයෝ සහ සුඛ සහගත ධර්මයෝ කියලා මේ කරුණු දෙක වෙන වෙනම බෙදා දක්වන්නේ. එතකොට මොනවාද මේ සුඛ සහගත ධර්මයෝ? අපි කියුවා සුඛය පවත්නා තැනක ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය පවතිනවා නම් ඒ කියන්නේ එතන සුඛය තිබෙනවා. එහෙනම් අර අපි කතා කරපු දේවල් අපිට ඇතුළත් කරන්නට සිද්ධ වෙනවා. කාමාවචර කුසලතෝ චත්තාරෝ. කාමාවචර කුසල් විදිහට ඒ සතර තැනම සුඛය කියන දේ සතුටින් නම් යමක් කරන්නේ එතන සතුට නිසා පවත්නා, ප්‍රීතිය නිසා පවත්නා සැපවත් බවක් තිබෙනවා. සැපවත් බව නිසා ප්‍රීතිය පවතිනවා. අන්‍යෝන්‍යෝ මේ ධර්ම දෙක එකිනෙකට උපකාර කරගනු ලබනවා. එතකොට අන්න එතන කාමාවචර කුසලතෝ චත්තාරෝ සෝමනස්ස සහගත චිත්තෝත්පාදා. එතකොට සතරක් වූ සෝමනස්ස සහගත චිත්තෝත්පාදේ අපට දකින්නට පුළුවන්. අකුසලතෝ චත්තාරෝ, අකුසල වශයෙන් තිබෙන සතර අවස්ථාවන් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම කාමාවචරස්ස කුසලස්ස විපාකතෝ ච, කාමාවචර කුසලයාගේ විපාක වශයෙන් 6යි. මම වැඩිදුරට පැහැදිලි කරන්නට යන්නේ නැහැ. මොකද අපි උඩින් ප්‍රීතිසහගත ධර්මයන් පිළිබඳව කතා කරනකොට කතා කරපු නිසා. කිරියතෝ පංච, ඒ වගේම ක්‍රියා වශයෙන් 5යි. රූපාවචර තික චතුක්ක ඥාන, රූපාවචර තෘතිය චතුත්ත ධානය. එතකොට අන්න එතන පොඩි වෙනසක් සිද්ධ වෙනවා. අපි උඩදි දැක්වීම කද මේ දුකතික ඥාන. දුකතික ඥාන පිළිබඳව තමයි එතනදී විග්‍රහ කරගන්නට යන දෙවෙනි ධානය සහ තෙවෙනි ධානය පිළිබඳව දුකතික ඥාන. එතකොට දුකතික ඥාන පිළිබඳව අපි විග්‍රහ කරගැනීමේදී දැන් මෙතනදී දක්වන්නේ මොකද්ද? තික චතුක්ක ඥාන. එතකොට රූපාවචර තික චතුක්ක ඥාන කියනකොට තෘතීය සහ සතරවන ධාන. ඒ තෘතීය සහ සතරවන ධානය කියලා කියන්නේ. තෘතීය සහ සතරවන ධානය කියලා කියන්නේ දැන් අපි ගත්තාම පීතිය සහ සැපය පවත්නා චිත්තෝත්පාදය සහ සුඛය සහ ඒකාග්‍රතාවයේ පවත්නා බව තියෙනවා. දැන් මේ තමයි ප්‍රීතියයි සැපයයි අතර තියෙන වෙනස අපිට හඳුනා ගන්නට තිබෙන හොඳ තැනක්. ඒ තමයි ප්‍රීතිය සහ සැපය පවත්නා තැනක් තිබෙනවා. ඒ වගේම ප්‍රීතිය නැතුව සැපේ පවත්නා තැනක් තියෙනවා. ප්‍රීතිය සහ ප්‍රීතිය නැතුව සුඛේ පවත්නා තැනක් තියෙනවා. වගේම ඒක ඒ කියන්නේ තෘතිය ධානයේදී ප්‍රීතියට මූලිකත්වය හිමි වෙනකොට, ඒ වගේම චතුත්ථ ධානයේදී අපිට දකින්නට පුළුවන්කම තියෙනවා ඒ සුඛය කියන දේ සුඛ සහගත භාවයට මූලිකත්වය හිමි වෙන හැටි. සැපේට තමයි එතනදී ප්‍රමුඛතාවය ලැබෙන්නේ. නිසා චතුත්ථ ධානයත් මෙතනදී ඇතුළත් කොට දක්වනවා. චතුත්ථ ධානයත් ඇතුළත් කොට දක්වනවා. සුඛ ඒකග්ගතා සහිත චතුත්ථ ධානය එතකොට තියෙනවා. එතකොට එතන සැපයේ පැවැත්මත් ඒකාග්‍රතාවයේහි පැවැත්මක් තියෙනවා. සැපයත් ඕලාරික නිසා උපේක්ෂා ඒකාග්‍රතාවයේ තමයි පංචම ධානයේදී පවතින්නේ. එතකොට මෙන්න මේ විදිහට අපිට මෙතන තිබෙන වෙනස්කම හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා තමයි සුඛ සහගත ධර්ම පිළිබඳව කතා කරනකොට සුඛ සහගත ධර්මයන්හි විශ්ලේෂණය සිදු කරන්නේ කොයි විදිහටද? සුඛ සහගත ධර්මයන්හි විශ්ලේෂණය සිදු කරන්නේ අර තෘතිය ධානයත් චතුත්ථ ධානයත් ඇතුළත් කරලා තමයි මේ විග්‍රහය සිද්ධ කරනු ලබන්නේ. රූපාවචර තික චතුක්ක ඥාන. කුසලතෝච විපාකතෝච ගිරීතෝ. කුසල විපාක ක්‍රියා වශයෙන් එක පවතිනවා. එතකොට ලෝකෝත්තර භූමියේ කොහොමද? ලෝකෝත්තර භූමියේහි තික චතුක්ක ඥාන විදිහට තමයි එහි පැවැත්ම තියෙන්නේ. කුසලතෝච විපාකතෝච කුසල වශයෙන් සහ විපාක වශයෙන්. එතුප්පන්නං සුඛං තපෙත්වා මේ තැන්වල ඉපදුණු සැපය අතහැරලා ඉමේ ධම්මා සුඛ සහගතා මේ ධර්මය තමයි හඳුන්වනු ලබන්නේ සැප සහගත ධර්ම කියලා. එතකොට සැපය කියලා කියන තැන අපි හඳුනා ගැනීමේදී ඒක අර වේදනාත්මකව අපිට වෙනම වෙන්කොට ගන්නට පුළුවන් දෙයක්.
ඒ සැපය යෙදෙන තැනක සිතෙහි ඇතිවන ඉල්පී යෑමක් වගේ. හරියට එතනදී අර සැපවත් බව බවත් එක්ක ඇතිවන ඔද වැඩි බවක් වගේ තමයි ප්‍රීතිය ප්‍රීතිය කියලා කියන්නේ. එතකොට අනිත් ධර්මයන් හා පිනා යන ස්වභාවයේ ප්‍රීතියට යුක්තයි. ප්‍රීතිය කියන දේ දියුණු කරන්නට පුළුවන් දෙයක්. ප්‍රීතිය කියන දේ දියුණු වෙනකොට විවිධ දේවල් සිද්ධ කරන දෙයක්. එතකොට ඒ ප්‍රීතිය කුද්දක ප්‍රීති, කණික ප්‍රීති, ඊට පස්සේ උද්වේග ප්‍රීති ආදී විදිහට මේ ප්‍රීතියෙහි ප්‍රභේදයන් බෙදා දක්වන ආකාරයන් තිබෙනවා. එතකොට කුඩා ස්වභාවයන් විදිහට ඇති වෙනවා. ඊට පස්සේ පැතරීම් විදිහට පරණ ප්‍රීති විදිහට ප්‍රීතිය උපදිනවා. ඊට පස්සේ මේ නැවත විටින් විට විටින් විට කඩින් කඩ ප්‍රීතිය ඇති වෙන ස්වභාවයන් තියෙනවා. ඒ වගේම සිත කය ඔසවා දමන තරමට බලවත්ව නැගෙන ප්‍රීතියන් තියෙනවා. මේ විදිහට ප්‍රීතිය ඇතිවීමෙහි අවස්ථාවන් අනුව මේ ප්‍රීතිය වෙනම වර්ගීකృత කරනවා. හැබැයි ප්‍රීතිය කියන දේ කුසලයේ තුලින් බොහොම බලවත් තැනකට ගන්නට පුළුවන්. හැබැයි ඒ ප්‍රීතිය බලවත් වෙන්නේ සුඛයත් එක්ක. සුඛයත් සමග යනකොට තමයි ප්‍රීතිය බලවත්ව නැගෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ප්‍රීති සහගත ධර්මයන් සහ උපේක්ෂා සහගත ධර්මයන් පිළිබඳව අපට ප්‍රීති සහගත ධර්මයන් සහ සුඛ සහගත ධර්මයන් පිළිබඳව අපට විශේෂයෙන්ම මෙතනදී හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ප්‍රීතිය පිළිබඳව අපි නිවැරදිව විශ්ලේෂණය කරගන්නා වගේම අපට පුළුවන්කම තිබෙනවා ඒ සුඛය පිළිබඳවත් නිවැරදිව විශ්ලේෂණය කරගන්නට ඒ විදිහට. එතකොට අපි සැපවත් මිනිසෙක් කියලා කියන තැනක, සැපවත් පුද්ගලයෙක් කියන තැනක, සැපවත් සත්වයෙක් කියන තැනක මෙබඳු ධර්මයක පැවැත්මක්. මෙබඳු චිත්තෝත්පාදයක පැවැත්මක් යම්කිසි දේවල් නිසා එතන සතුට උපදිනවා නම්, සැපය උපදිනවා නම් අපිට මෙබඳු ධර්මයක පැවැත්මක්. දෙවියෙක්ය, බ්‍රහ්මයෙක්ය, මිනිසෙක්ය, ත්‍රිසංගත සතෙක් ආදී ලෙස අපි දකින තැනක අපිට පුළුවන් මේ ධර්මතා විශ්ලේෂණය පිළිබඳව මානසිකාරය පවත්වන්නට. ඒ මානසිකාරයේ පැවැත්වීම බොහොම බලවත් වෙනකොට ඒ තැන්වල ඇතිවන කෙලෙස්, ඒ තැන්වල ඇතිවන ආශ්‍රෝ ධර්මයන් අපිට යටපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කෙලෙස් ආශ්‍රෝ ධර්මයන් යටපත් කිරීම තුළින් තමයි අපිට මේ උතුම් ධර්මාවබෝධය සිද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතනට අපේ මනස අපටපත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා තමයි අපි මේ ජීවිතේ පුරාවට අපි උත්සාහවත් වන්නට ඕනේ. එබඳු අර්ථාන්විත තත්වයකට අපේ ජීවිතය ඇති කරගන්නේ කොහොමද කියන දේ සිද්ධ කරගන්නට. මොකද සත්වපුද්ගල මානසිකාරය නිසා කොයි වෙලාවකවත් අපිට සතුට උපදවනවා කියන බව තිබුණට ඒක බොහොම తాවකාලිකයි. මොකද සත්වපුද්ගල භාවයෙන් මෙබඳු ධර්මතා ටිකක් ගන්නකොට මේ ධර්මතා ටිකේ ස්වභාවය තමයි හටගෙන නැති වෙලා යන ස්වභාවය. ඒ නැති වෙලා ගිහිල්ලා වෙන ධර්මතා ටිකක් උපදිනකොට අර පරණ සංඥාවෙන් ඒක දිහා බලනකොට අපිට පේනවා මේ හිටපු මනුස්සයා ඊළඟට වෙනස් වෙලා කියලා. ඒ විපරිණාමයේ හැමෝම අපිට දුක එනවා. එතකොට මේ ධර්මයේහි පැවැත්ම වෙනස් වෙනකොට අපිට පේනවා කැමැති දේවල් ලෝකේ වෙනස් වෙනවා කියලා. එතකොට ජරා මරණ දුක එනවා. මම වයසට යනවා, මම ලෙඩ වෙනවා, මම මැරෙනවා, තව කෙනෙක් වයසට යනවා, තව කෙනෙක් ලෙඩ වෙනවා, තව කෙනෙක් මැරෙනවා. මට දැන් සැපේ නැති වෙලා තියෙනවා, මගේ ප්‍රීතිය අහිරිලා තියෙනවා, ප්‍රීතිය නැති වෙලා තියෙනවා. කොච්චර වැසණයන්ට මේක හිතද? මිනිස්සු දුක් විඳිනවා නම් දුක් විඳින්නේ මේ හුදු ධර්මතාව පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා, ඒ ධර්මතාවයන් සත්වපුද්ගල භාවයෙන් ගැනීම නිසා. වෙනතුනි කොච්චර පීඩාවක්ද කෙනෙකුට මට සතුට අහිමි, මම දුකෙන් ඉන්නේ කියනකොට. මේ ධර්මතාව ටිකක් මම විදිහට කල්පනා කරන මෝඩකම නිසා මිනිස්සෙකුට කොච්චර දුකක් උපදවන්නට පුළුවන්කම තියෙනවද? ඒ මිනිස්සයා කොච්චර පීඩාවට පත් කරන්නට ඉන්න පුළුවන්කම තියෙනවද? එහෙනම් එයින් මිදෙන්නට මාර්ගයක් අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මොකද්ද? මේ ධර්මතා පිළිබඳව අවබෝධ කරගෙන ඒකෙන් මිදීම කරා යන්නට. අන්න එතනට යන්නට තමයි අපි ක්‍රමක්‍රමයෙන් උත්සාහවත් විය යුත්තේ. ඒ පිළිබඳව අපි උත්සාහවත් වීම තුළ තමයි අපිට මේ දුක කෙලවර කරන්නට පුළුවන්කම තියෙන්නේ. නැතිනම් මේ සත්වපුද්ගල භාවයේ ඉක්මවා යෑම තුළ. එහෙනම් කල්පනා කරගන්න මේ විදිහට අද දවසේදී සිද්ධ කරගත්ත මේ සියලු කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතුයිට අනුමෝදන් කරනවා. පළමෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට. ස්වාමීන් වහන්සේලා දෙනමතුම තුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ස්ථානාධි ගෘහිත ඉෂ්ඨකාරක ආදී සියලු දේවගණ සමූහයා මේ පින් සතුටින් සාධුනාදෙන් අනුමෝදන් ලබත්වා. දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න.
වගේම අද ධර්ම දේශනාවේ දායකත්වයේ ගැන කටයුතු කරනවා මහා බ්‍රිතාන්‍යයේ පදිංචි අමිල පෙරේරා මහත්මයා සහ සුම්ස් එවගේම අද ධර්ම දේශනාවේ දායකත්වයේ ගැන කටයුතු කරනවා මහා බ්‍රිතාන්‍යයේ පදිංචි අමිල පෙරේරා මහත්මයා සහ පොන්සිසි සෝමරත්න මහත්මිය විසින් ඒ පින්වත් දෙපළ බලාපොරොත්තු වෙනවා ඒ ඥාතීන්ට ආශිර්වාද කරන්නට මැණිකේ සෝමරත්න මෑණියන්ට රත්නායක සෝමරත්න පියතුමාණන්ට නිමල් පෙරේරා මහත්මයාට චාන්දනී පෙරේරා යන දෙමව්පියන්ට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ වගේම පූජනීය ලොකු ස්වාමීන් වහන්සේලාටත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා කල්පනා කරගන්න මේ සියලු කුසල ධර්මයන් ඒ දායකත්වයේ ගැන කටයුතු කරන පින්තුන් නමින් මේ පරිලෝය යන්නට යෙදුණු ඥාතීන්ට ඔබ සෑම සිල් දෙනා නමින් මේ පරිලෝය යන්නට යෙදුණු ඥාතීන්ටත් අපි අනුමෝදන් කරමු. ඒ ඥාති වර්ගයා මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාධනාදීන් අනුමෝදන් වනු ලබත්වා ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසලයේ හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය දායකත්වයේ ගැන කටයුතු කරන ඒ අමිල පෙරේරා මහත්මයාටත් පුන්සිසි සෝමරත්න මහත්මියටත් ඒ වගේම මැණිකේ සෝමරත්න රත්නායක සෝමරත්න නිමල් පෙරේරා සහ චාන්දිනී පෙරේරා යන ඒ පින්වත් මවරුන්ට සහ පියවරුන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිල් දෙනාටමත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණිසම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.